මේ ඊයේ පෙරේද විශාල ජාතික ව්‍යසනයක් කළා. මේගොල්ලෝ කතා කරගෙන ආවෙම ජාතික උරුමය. අතීත උරුමය කතා කරගෙන ආවේ. එහෙම ඇවිල්ලා අද මේ කුරුණෑගල ඓතිහාසික රාජ මණ්ඩපයක් විනාශ කරනවා. දැන් අද මොකද කියන්නේ? මේ මාසේ 15 වෙනිදා මේ පාර හදාගෙන එනකොට මේ පාර අසබඩ තියෙන පැරණි ගල් උමගක් හම්බ වුණා කුඩා පරිමාණයේ ජලය බැස යන රජ කාලේ හදපු. ඉතින් ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක පොලිසියට පැමිණිලි කළා. පොලිසිය මේක පුරාවිද්‍යා කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කරාම පුරාවිද්‍යා කොමසාරිස් කාර්යාලය කිව්වා මේක අපේ පුරාවිද්‍යා භූමියක්. මේ පුරාවිද්‍යා භූමි 10ක් තියෙනවා. කුරුණෑගල කියන්නේ රාජධානියක් දලදා මාලිගාව තියෙනවා රජවරු හිටපු ඒ ප්‍රධාන රාජ මණ්ඩපය තියෙනවා මේක තමයි රජසභා මණ්ඩපය මේ මේ ස්ථානයේ තියෙන පොළොව යට තියෙන්නේ එතකොට මේක උඩ අවුරුදු අවුරුදු 100කට පැරණි ගොඩනැගිල්ලක් තියෙනවා පැරණි අත්වශයෙන්ම උපදිසාපති කාර්යාලය ඒ කාර්යාලය පස්සේ හෝටලයක් බවට පරිවර්තනය කරනවා දැන් මෙන්න මේක තමයි මේ කඩාබිඳ දාන්නේ මේ කඩාබිඳ දාන්නේ පාරපාල කරන්නද නෑ මේ කඩාබිඳ දාන්නේ මෙතන රාජපක්ෂලා අර ශැංග්‍රීලා එක කලා වගේ විදේශිකයන්ට හෝටල් ව්‍යාපෘතියක් මේක කරන්නයි යන්නේ ඒක අපි දන්නවා මොකද මමනේ නාගරික සංවර්ධන ඇමති හිටියේ ඕක කාලයක් තිස්සේ උත්සාහ කරපු එකක් ඔය වටිනා ඉඩම ඊට පිටිපස්සෙන් තියෙන නගරේ විදේශිකයන්ට විකුණන්නයි මේගොල්ලෝ මේ කුමන්ත්‍රණය කරගෙන යන්නේ එහෙනම් මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි දෙදෙනාම මේ රාජසභා මණ්ඩපය විනාශ කිරීමට වග කියන්න ඕනේ. අද මහින්ද රාජපක්ෂ කියනවා බුවනෙකබාහු කියන්නේ මේ මුස්ලිම් කාන්තාවක් විවාහ කරගෙන හිටපු රජෙක්ලු. ඒ කාලේ කිව්වේ කොහොමද? ජාතික ඉතිහාසය අපි මහින්ද රාජපක්ෂට කියනවා තමන්ගේ පාපතර කල්ලි නායකයෝ රකින්න අපේ ඉපරණි රජදරුවන්ට අපහාස කරන්න එපා කියලා. ලැජ්ජ වෙන්න කියලා. ඔය සාටකේ දාගෙන ජාතිය යාගමයි කතා කර කර අපේ හාමුදුරුවනේ ගියේකට ලැජ්ජ වෙන්න කියලා අපි එතුමාට කියනවා මොකද තාම බැරුණා තමන් යට තියෙන පුරාවිද්‍යා ඒ කොමසාරිස් කාර්යාලයේ දීපු නියෝගය මේ බුල්ඩෝසර් කරපු අය අත්අඩංගුවට ගන්න කියලා 16 වෙනිදා දීපු නියෝගය තාම ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච අගමැති කෙනෙක් ඒ වගේම ඒකට පොලිසිය මෙහෙවන්න තාම බැරි වෙච්ච ජනාධිපති කෙනෙක් දැන් හාමුදුරුව පස්සේ යනවා මේකට දෙන්න කියලා මොනවාද ස්ටේට්මන්ට් දෙන්න කියලා මෙහෙම කරන්න අරම කරන්න කීකේද භික්ෂුන් වහන්සේ පස්සේ යනවා අපි කියනවා මේ අයගේ නියම ක්‍රමය මේගොල්ලෝ කයිවාරු කාර්යෝ විතරයි බොරු කාර්යෝ විතරයි මෙයන්ගොල්ලන්ගේ නියම ස්වරූපය මේකෙන් පේනවා අර ජොන්ස්ටන් ෆර්නෑන්ඩුගේ මේක විනාශ කරපු මේ ගෝලයට දඬුවම් දෙන්න බැරි රාජපක්ෂලගෙන් ජාතියයි ආගමයි සංස්කෘතියයි රැකෙයිද රටේ ඉතිහාසයේ රැකෙයිද රටේ පැරණි රජවරුන්ට මෙවැනි අපහාස අවමාන කරන මෙවැනි අගමැති කෙනෙක් ඉන්නකොට කොහොමද මේ රට ඉදිරියට යන්නේ ඒ නිසා ඔය නගරාධිපති ගැන කතා කරලා වැඩක් නැහැ මේවාට අනුබල දෙන පිටිපස්සේ ඉන්න අය ගැන බලන්න ඕනේ ඒ බලගතු චරිත ගැන බලන්න ඕනේ මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි මම කියනවා මේ රාජසභා මණ්ඩපය විනාශ කිරීමට වග කියන්න ඕනේ මේ රටේ ජනතාවයේ පිළිබඳ තීන්දුවක් ලබන පස්සෙන්දට ගන්න ඕනේ මොකද මේ මැර කල්ලිවලට මේ එතනෝල් ව්‍යාපාර වලින් මේ රටේ මිනිස්සු විනාශ කරපු කල්ලිවලට අපේ රටේ ජනතාවගේ ජාතික සංස්කෘතිය විනාශ කරන්න තව දුරටත් ඉඩ දෙන්න හැකියාවක් අපිට නැහැ. ඒක නිසා මේ මහින්ද රාජපක්ෂ මහත්තයලට අපි බොහොම පැහැදිලිව කියනවා මේ අපිව හිරගෙවල් වල දාන්න අරව මේවා කුමන්ත්‍රණ කර කර හිටියට කමක් නැහැ. මතක තියාගන්න අපි ඒවට ලෑස්ති හැබැයි මේ රටේ ජාතික සංස්කෘතිය හිරගෙදර දාන්න ජාතික සංස්කෘතිය වල දාන්න ඔබටත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂටත් ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි කියනවා අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය